නිරෝගීමත්කම ගැනමයි අපේ අවධානය. දැන් මේ සමහර වෙලාවට වයසට ගියාම වෙන්න පුළුවන්. එහෙම නොවුනත් විවිධ කැක්කුම් වෙනවනේ. දන හිස්වල කැක්කුම්, කොන්දේ කැක්කුම්, සාමාන්‍යයෙන් බෙල්ලේ කැක්කුම් මේ වගේ තත්වයන් වලට මුණ දෙන්න අපිට වෙනවා. ඒක වේදනාකාරී. එහෙමනම් ඒ වේදනාව දුරු කරගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කොහොමද ඒ සඳහා අපි මුහුණ දෙන්නේ විශේෂයෙන් අපි දන හිස ගැන කතා කරන්නේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගය නිසා ඇතිවන දන හිසේ කැක්කුම් වලට කොයි ආකාරයෙන්ද ප්‍රතිකාර කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කියලා අපි වෙනුවෙන් ආරාධනා කළා ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ සම්පත් අත්නායක ආයුර්වේද වෛද්‍යතුමාට ඒ පිළිබඳව කතා කරන්න අයිබෝන් ඔබතුමාට අයිබෝන් මනෝජ් අපි අවධානය යොමු කරන්නේ මේ ඔස්ටියෝ ආතරයිටිස් නිසා ඇතිවන දන හිසේ කැක්කුම් පිළිබඳව කොහොමද මේ දනහිසේ මේ තත්වය ඇති වෙන්නේ ආයුර්වේද වෛද්‍යතුමා? ඇතර මනෝජ් වර්තමානයේදී ගොඩක් වෙලාවට ඒ කියන්නේ දනහිස ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව පවතින රෝගීන් බොහොමයක් ඉන්නවා. ඒතකොට ඒ අතරින් දනහිස ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව ඇති වෙන රෝගත් බොහෝ ගණනාවක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය, ඒතකොට රුමටොයිඩ් ආතරයිටිස් රෝගය, ගවුට් ආතරයිටිස් රෝගය, ඒ වගේම සොරයිටික් ආතරයිටිස් රෝගය, ඒ වගේම වෙන ඉන්ෆෙක්ටිව් ආතරයිටිස්, ඒ වගේ විවිධ හේතු නිසා දනහිස ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව ඇති වෙන්න පුළුවන්. මෙහිදී අද විශේෂයෙන්ම අපි කතා කරන්නේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගය නිසා ඇතිවන දනහිස ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව. එතකොට ඔස්ටියෝ ආතරයිටිස් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි කියනවා ඩිජෙනරේටිව් ඩිසීස් එකක් කියන්නේ. ඒ කියන්නේ අස්ථි පරිහානියටපත් වීම නිසා ඇතිවන රෝගී තත්යක්. එතකොට මෙහිදී විශේෂයෙන්ම ගොඩක් වෙලාවට වැඩිපුර හිටගෙන ඉන්න කට්ටියට, ඒ වගේම ධනී ශාස්ත්‍රීය ප්‍රදේශයේ වැඩිපුර මහන්සිලා වැඩ කරන කට්ටියට, ඒ වගේම තමයි අපි නිතර නිතර බඩි පෙළ නගිනවා නම්, ඒ කියන්නේ අපි ඒ කියන්නේ ධනීස වෙහෙසවා නිතර වැඩ කරනවා නම්, ඒ වගේ කට්ටියට තමයි මේ දනහිස ආශ්‍රිත ප්‍රදේශයේ ඔස්ටියෝආතරයිටිස් කියන රෝගය ඇති වෙන්නේ. එහිදී විශේෂයෙන්ම මේ දනහිස කියන්නේ වේට් බෑරින් ජොයින්ට් එකක්. ජොයින්ට් එකක් කියන්නේ හන්දියක්. එතකොට මේ හන්දිය හැදිලා තියෙනවා අස්ති, ඒ කියන්නේ අපි කියන ෆීම්, ඒ කියන්නේ උඩ ප්‍රගණ්ඩ අස්තිය, ඒ වගේම පල්ලැහෙන් තියෙනවා ටිබියා, බෝන් එකේ කොන්ඩෙල් තියෙනවා, ඒ වගේ මේ ආටිකියුලර් කාටිලේජ් එක, ඒ කියන්නේ බෝන්ස් වල අග්ගිස්ස තියෙන ආටිකියුලර් කාටිලේජ් කියලා. මේ ආටිකියුලර් කාටිලේජ් එකේ පරිහානියටපත් වීම නිසා තමයි මේ ඔස්ටියෝආතරයිටිස් කියන රෝගේ හැදෙන්නේ. එතකොට මේ ආටිකියුලර් කාටිලේජ් එක හැදිලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම ජලය, ඒ වගේම තමයි කොලජන් තන්තු වලින් තියෙන කොන්ඩ්‍රොසයිට්ස් කියලා තියෙනවා, ඒ වගේම තමයි ඒ සෛල වලින් හැදිලා තියෙන්නේ. එතකොට මේ සෛල වල සමතුලිතතාවයක් නිසා තමයි මේ ආටිකියුලර් කාටිලේජ් එකේ ඒ කියන්නේ සෛල නිරෝගීව පවතින්නේ. එතකොට ඒ අතරේ වුණ අපිට මොහොතක් දෙන්න, අපි වෙලා බලමු. අත්විදියා 200 Mbps ස්පීඩ් එකකේ දේශේ ෆයිබර් බලවේගයේ ඔබත් අදම අත්විඳින්න. ඔව්, අපි මේ තත්ත්වෙ කොහොමද ඇති වෙන්නේ කියලා කතා කරමු. එතකොට ගොඩක් වෙලාවට මනෝෂ් මේ ඇඟේ විවිධ ඉන්ෆ්ලමේටරි සයිටෝකයින්ස් කියලා කියනවා. ඒ කියන්නේ ඉන්ටර්ලියුකින් 1, එතකොට TNF alpha වගේ, ඒ කියන්නේ විවිධ සෛලවර්, ඒ කියන්නේ ඉන්ෆ්ලමේටරි, ඒ කියන්නේ ප්‍රදාහය ඇති කරන්න පුළුවන් සෛලවර්ග, ඒ කියන්නේ රසායන වර්ග තියෙන. ඒ රසායන වර්ග මේ කොන්ඩ්‍රොසයිට්ස් කියන එකට හානි කිරීම තුළ ඒ කොන්ඩ්‍රොසයිට්ස් කියන එකෙන් තමයි මේ ඒ කියන්නේ ආටිකියුලර් කාටිලේජ් එකේ ව්‍යූහය හදන්නේ. එතකොට මේ ව්‍යූහයේ වෙනස්කම් ඇති වෙලා ඒකෙන් මේ ව්‍යූහයේ වෙනස්කම් ඇතිවීම තුළ ජලය, ඒ කියන්නේ අර තියෙන සමතුලිතතාව වෙනස් වෙනවා. සමතුලිතතාව වෙනස් වීමත් එක්කම ජලයේ වැඩිපුර එතන එකතු වෙනවා. ඒකෙන් අර අපි දන්නවා දැන් මොකක් හරි අපේ හන්දියක් ක්‍රියාත්මක වෙනකොට ඒ හන්දියේ තියෙන අවයවයන්ගේ සමතුලිතතාවය පවත්වා ගන්න ඒ වගේ තියෙන ඒ කියන්නේ ඒ සෛල නියමිත ආකාරයට ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි කියන ඉලාස්ටිසිටි එක නියමිත විදිහට තියෙන්න ඕනේ. එතකොට තමයි ඇදෙන සුළුභාවය නියමිත විදිහට තියෙනවා නම් එම හන්දියක් නියමිත ආකාරයට වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ඉලාස්ටිසිටි කියන එක වෙනස් වීම තුළින් ගොඩක් වෙලාවට මේ කාටිලේජ් එකේ අග්ගිස්සවල ඔස්ටියෝපයිට්ස්, එහෙනම් නැත්නම් බෝන් ස්පියර්ස් වගේ දේවල් හැදිලා ඒ වගේ මේ අස්තිය දිගින් දිගට මේ ක්‍රියාවලිය සිද්ධ වීමත් එක්කම අස්තිය ටික ටික පරිහානියටපත් වෙනවා. ඒතකොට අස්තිය පරිහානියටපත් වෙනකොට ඒ අස්ති දෙක අතර පවතින පරතරය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අස්තියේ තියෙන ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්. ඒකත් එක්ක අපි ඇවිදිනකොට වේදනාව වගේ තියෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට හිටගෙන ඉන්නකොට අස්තියේ ඒ කියන්නේ සමබරතාවය නැති වෙන්න පුළුවන්. එතකොට උදේට නැගිටිනකොට ගොඩක් වෙලාවට ස්තබ්දතාවය, ඒ කියන්නේ ස්ටිෆ්නස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.
ඒවගේ දේවල් ඇති වෙනවා මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන එකත් එක්ක. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙමේදී ගොඩක් වෙලාවට වයස බලපාන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දන්නවා වයස යනකොට අස්ථිල පරිහානියට පත් වෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට වයස යෑමත් එක්කම අස්ථි පරිහානියට පත් වෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ තියෙන ස්ථූලතාවය. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට බර වැඩි නම් එතකොට අපි නියමිත පරිදි ඒ කියන්නේ උසල සරලන බරක් පවත්වාගෙන යන්නේ නැත්නම් ඒ වෙනකොට මේ ධනේශර වෙන බලපෑම් වැඩි. එතකොට මේ ධනේශේ අර අපි දැන් කලින් සඳහන් කරා වගේ ඒ ප්‍රදාහිත තත්ත්වය ඇති වෙලා ඒ සෛල පරිහානියටපත් වීමේ ක්‍රියාවලිය වේගවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පරේෂණ වලින් හොයාගෙන තියෙනවා. අපි හිතමු කාන්තාවන්ට මෙම රෝගේ ඔස්ටියෝආතරයිටිස් රෝගය කාන්තාවන් ලෝකේ ඒ කියන්නේ බහුලව ඇදීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේම සමහර ගොඩක් වෙලාවට සමහර ලාවට විවිධ ජාතීන් අනුවත් මේ රෝගයේ ඇදීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම තමයි සමහර රෝග නිසාත් ඒ කියන්නේ රෝග නිසා මේ වගේ ඔස්ටියෝආතරයිටිස් රෝගයක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධානවම මූලිකවම මේ ඔස්ටියෝආතරයිටිස් කියන රෝගය ගොඩක් වෙලාවට අධික බර ඒ වගේම අපි ගොඩක් වෙලාවට දණේස මහන්සියලා ගොඩක් වැඩ කරන එක ගොඩක් වෙලාවට හිටගෙන ඉන්න එක ඒ වගේම තමයි ස්ත්‍රී පුරුෂ භාවය කියන කාරණා නිසා මේ රෝගය ඉතාම බහුල ඒව තමයි ගොඩක් වෙලාවට මේ රෝගය ඇති වෙන පුළුවන් බලපාන විශේෂ සාධක විදිහට සඳහන් කරලා තිබෙනවා. ඔව් මේ ඔස්ටියෝආතරයිටිස් රෝගය නිසා ධනහිස් ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් කැක්කුම කොහොමද ඒක වෙන්නේ කියලානේ අපි කතා කරේ. එතකොට මේක හඳුනගන්නේ කොහොමද කියලා කෙනෙකුට සාමාන්‍යයෙන් කකුල රිදෙනවා ධනහිස් රිදෙනවා වේදනාවක් කියලා හිතෙන්න පුළුවන්. මේ රෝගී තත්වෙමද කියලා හඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද තියෙන්නේ? එතන විශේෂයෙන්ම මේ ඔස්ටියෝආතරයිටිස් රෝගයේදී තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි නමනකට දිගහනකොට ඒ කියන්නේ චලනයේදී ඇති වෙන වේදනාව. ඒ කියන්නේ අපි කියනවා ෆ්ලෙක්සන් ඇන් එක්ස්ටෙන්ෂන් කරනකොට ඒ කියන්නේ දිගහනකොට නමනකොට වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපි ධනියස නමන දිගහනකොට අපිට අර චරචර ගාල සද්ද එන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රිපිටේෂන් සවුන්ඩ්ස්. ඒ කියන්නේ අර අපි අර කලින් කිව්වාගේ අර ඔස්ටියෝපයිට්ස් ඒ බෝන් ආටිකියුලර් කාටිලේජ් එක ඩැමේජ් වෙනකොට ඒ වගේ සද්ද තමයි ඒ විදිහට චරචර ගාලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ස්තබ්දතාවය. ඒ කියන්නේ අපි කියනවා ස්ටිෆ්නස් කියලා. එතකොට අපිට ඒ කියන්නේ එක තැන ඉඳලා නැගිටිනකොට සමහර ලාවට නැගිට ගන්න බැරි වෙනවා. අපි ගොඩක් කට්ටියලා දැකලා තියෙනවා සමහර කට්ටිය පුටුවක ඉඳගත්තුත් එහෙම නැගිටිද්දී දණිස් දෙක අමාරු. එතකොට අපි කොහෙට හරි ආධාරකයකට අල්ලලා තමයි අපි නැගිටින්නේ. ඒ වගේම තමයි උදෑසන අවදි වෙනකොට ගොඩක් වෙලාවට උදෑසන අවදිලා ඇඳෙන් බැහැල ඇවිද ගන්න අපහසුයි. එතකොට මේක විනාඩි 5ක් විනාඩි 20ක් වගේ කාලයක් පවතින්න පුළුවන්. එතකොට වෙන ආතරයිටිස් රෝගලින් සමානලා රුමටොයිඩ් ආතරයිටිස් වගේ රෝගයක් තියෙනවා නම් සමහරට පැයක් විතර ස්ටිෆ්නස් ඒ කියන්නේ ස්තබ්දතාවය තියෙන බුලා. නමුත් මේ ඔස්ටියෝආතරයිටිස් රෝගයේදී විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඒ කියන්නේ 5ක් 20ක් වගේ කාලයක් අතර ප්‍රමාණයක් ඒ වගේ ස්තබ්දතාවය පවතින්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට ඉදුමම ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධනේස ප්‍රදේශයේ ඉදුමම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ක්‍රියා පරිහානිය කියන්නේ අපි කියන loss of function කියලා. ඒ කියන්නේ ධනේස භාවිතා කරලා කරන ක්‍රියාවන් නිසි ආකාරයට ක්‍රියා ඒ කියන්නේ කරන්න බැරි වෙනවා. අපිට ඒ කියන්නේ හරියට ඇවිද ගන්න බෑ. ඒතොර අපිට හරියට කකුල නමල දිගාරින්න බෑ. ඒ කියන්නේ අපේ සමහර ලාවට පණ නැතිලා වගේ යනවා ධනේස. ඒ වගේ ගොඩක් වෙලා ලක්ෂණ තියෙනවා. නමුත් ප්‍රධානම ලක්ෂණය තමයි වේදනාව කියන එක. ධනේස ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව. ඒතොර සමහර ලාවට අල්ලනකොට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ රෝගය දරුණු වෙනකොට ගොඩක් වෙලාවට සමහර ලාවට ඒ කියන්නේ ධනේස ප්‍රදේශයේ පරිහානිය නිසා සමහර ලාවට ෆ්ලුයිඩ්ස් වගේ ඒ කියන්නේ අපි ධනේස සන්ධිය හැදෙලා තියෙන්නේ ඒ කියන්නේ ඉන්ටර්නල් කැප්සියුල් එකක් තියෙනවා ඒකේ සයිනෝවෙල් ෆ්ලුයිඩ් තියෙනවා ඒ ෆ්ලුයිඩ් පවා සමහර ලාවට ඒ පටක වලට ඇවිල්ලා ඒ කියන්නේ ෆ්ලුයිඩ් ඒ කියන්නේ උඩින් පිරලා වෝටර් ඔෆ් ද නී ඒ කියන්නේ ධනේස වල වතුර පිරෙනවා කියන්නේ ඒ වගේ තත්යක් පවා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි නව්‍ය වර්ගීකරණය ගත්තාම මේ ඔස්ටියෝආතරයිටිස් රෝගය කියන එක වර්ග පහකට බෙදලා තියෙනවා මනෝෂ්. එතකොට ස්ටේජ් ඒ කියන්නේ 0 කියලා කියන්නේ මූලික අවස්ථාව කියලා කියන්නේ ඇත්තටම ඒ කියන්නේ නිරෝගී අවස්ථාව. ස්ටේජ් 1 කියලා ගත්තාම ගොඩක් වෙලාවට ධනේස ඒ කියන්නේ අර අපි කලින් කතා කරේ අපි අර ඔස්ටියෝපයිට්ස් හදනවා කියලා. ඒ වගේ පොඩි කුහර ඇතෙන්න පුළුවන්. නමුත් අර ඒ කාටිලේජ් අතර තියෙන පරතරය වෙනස් වෙලා නැහැ. එතකොට ස්ටේජ් 2 වලට ගියපුවාම ගොඩක් වෙලාවට ඒ ඔස්ටියෝපයිට්ස් කියන ඒවා තියෙනවා. ඒ වගේම අර ජොයින්ට් ස්පේස් කියන එක. ඒ කියන්නේ ඒ අස්ති දෙක අතර තියෙන පරතරය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ස්ටේජ් 3 කියන එකට ගියාම එතනදී ගොඩක් වෙලාවට අර ඔස්ටියෝපයිට්ස් කියන ඒවා ගොඩක් හැදෙනවා. ඒ වගේම තමයි අර පරතරය කියන එකත් සාමාන්‍යයෙන් වෙනස් වෙනවා ගොඩක්. ඒ කියන්නේ ඒ
අස්ති දෙක ටිකක් ළඟට ගෑ වෙනවා. එතකොට ස්ටේජ් 4 කියලා කියන්නේ අන්තිම අවස්ථාව. එහිදී ගොඩක් වෙලාවට අර අස්තිවල අගිස්සේ උල්ලුල් ආකාරයට බැඳිලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට පරතෙන්නේ නැති මට්ටමට එනවා. ඒ කියන්නේ ගොඩක් අසාධ්‍ය මට්ටමට. එතකොට ඒ වගේ රෝගින්න ගොඩක් වෙලාවට ඇවිද ගන්න අපහසුයි. يعني නිතරම කැක්කුම තිබෙනවා. ඒ වගේම තමයි නමන්න දිගහරින්න බැරි තත්යක් ඇති වෙනවා. ඒ අවස්ථාව මේ ඔස්ටියෝආතරයිටිස් රෝගේ දණියසට හැදුනාම තියෙන අසාධ්‍යම අවස්ථාව විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඔව්. දැන් මේ ඔස්ටියෝආතරයිටිස් රෝගේ හැදුනා කියලා දැන් රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ තියෙනවා කියලා කියන්නේ ඔකට ඒ කැක්කුම වෙන්නේ ඔස්ටියෝආතරයිටිස් නිසා. ඔවුන්ට මොනවද ආයුර්වේද විදකමේ තියෙන ප්‍රතිකාර මොනවද කරන්න පුළුවන්? ඇතනම් මනෝෂ් මේක يعني අපි හන්දි රෝග ගැන يعني දේශීය වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගැන සඳහන් කිරීමේදී මුලින්ම සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම මේ වගේ අස්ති ආශ්‍රිත රෝග සඳහා අපේ සාර්ථක දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා. එතකොට මෙහිදී අර මූලිකවම අපි බලන්න ඕන يعني අපේ මූලික සිද්ධාන්ත වලට ගත්තාම අර දැන් අපි මේකේ ඇති වෙන්නේ අර දැන් අපි يعني ඒ කාටිලේජ් එක يعني ජීර්ණයට පත් වෙනවා. يعني පරිහානියට පත් වෙනවා. එතකොට අපිට ඒ වගේ අවස්ථාවකදී තෙල් ආලේප කරන්න පුළුවන්. හරි ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට ඒ ස්ථානවල තෙල් ආලේප කරලා විවිධ පත්තු වර්ග මැල්ලුම් වර්ග ආලේප කරන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර ඖෂධ අපිට ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මේකෙදි අපි සඳහන් කරන්නේ ඒ කියන්නේ අපි දේශීය වෛද්‍ය ප්‍රතිකාරණුව ගොඩක් වෙලාවට තියෙනවා. ඒ කියන්නේ පත්තු වර්ග භාවිත කරනවා. එතකොට මේ පත්තු වලදී අපි මේ මේ අපි දකින්නේ පත්තුවක් හදා ගන්නවා. ඔව් ඒ අපි පත්තුවක් ආලේප කිරීමක් තමයි මනෝෂ් තියෙන්නේ. ඒ වගේ දේවල් අපිට ඒ කියන්නේ උපනාහසේද කියලා කියනවා. ඒ වගේ දෙයක් අපිට බාහිරින් ඇතන මේක ගොඩක් වෙලාවට මේ මනෝෂ් මේක මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාරය. දේශීය වෛද්‍ය ක්‍රමයේ ගොඩක් වෙලාවට පත්තුම් බැල්ලු වගේ දේවල් අපි ගොඩක් වෙලාවට භාවිත කරනවා. ඒතේ ඒ වගේ දෙයක් අපිට එම ගෙවි ගිය අස්ති උඩින් ආලේප කරලා විවිධ බන්ධන වර්ග යොදන්න පුළුවන්. ඒතකොට බන්ධන වර්ග යොදපුවාම එම ස්ථානයේ අර ගෙවිලා ගිහිලා තියෙන, කියන්නේ ගෙවි එකක් තමයි අපි මූලිකවම කරන්න ඕන කාටිලේජේ අර අපි මුලින්ම සඳහන් කරේ ඒ කියන්නේ එතන ඉන්ෆ්ලමේටරි සයිටෝකයින්ස් ඇවිල්ලා එතන පරිහානි ක්‍රියාවලියක් තියෙනවා. ඒතකොට අපි මුලින්ම කරන්නේ පරිහානි ක්‍රියාවලිය නවත්තන එක. එකක් නවත්තන්න ඕනේ. ඊට අමතරව ඒ පරිහානි ක්‍රියාවලියත් එක්ක සිද්ධ වෙලා තියෙන ඒ කියන්නේ හානිය ඩැමේජ් එක තියෙනවානේ. ඒ ඩැමේජ් එක අපි වර්ධනය කරන්න ඕනේ. එතකොට එහිදී මේ වගේ ඖෂධ ආලේප කිරීමෙන්, ඖෂධ ගැල්වීමෙන්, ඉන්පසු අපි නියමිත ආකාරයට බන්ධනේ දීමෙන් එම ගෙවි ගිය කාටිලේජ්, ඒ කියන්නේ ගෙවෙන කාටිලේජ් නවත්තන්නත් පුළුවන්, ගෙවි ගිය කාටිලේජ් වර්ධනය කරනවා. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපිට දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරනකොට අපි අපේ ඒ කියන්නේ අපි මේ ප්‍රතිකාරත් සමගම ව්‍යායාම අපිට කරවන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දන්නවා දැන් ධනේශ ආශ්‍රිත ප්‍රදේශයේ ඒ වගේ ඔස්ටියෝආතරයිටිස් රෝගයක් එනවනම් ධනේශ සන්ධි ආශ්‍රිතයේ තියෙන කොඩ්‍රිසෙප් මසල්ස්, ඒ වගේම තමයි හිප් ජොයින්ට් එක, ඒ කියන්නේ උකුල්ලස්තිය ආශ්‍රිතව තියෙන මාංශ පේශිවල දුර්වලතාවයකුත් ඇති වෙනවා. එතකොට මේ ප්‍රතිකාරවලට සමගාමීව එම මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම අපිට කරන්න පුළුවන්. එතකොට අපි මේ ඖෂධ වලින් ස්ථානිකව ඒ අපි ඉන්ෆ්ලමේෂන් එක පාලනය කරනවා, ඒ වගේම පරිහානියට පත් වෙලා තියෙන කාටිලේජ් වර්ධනය වෙනවා. ඒත් එක්කම අපි මේ රෝගියාගේ ඒ කියන්නේ අපි කියනවා ඒකට ඉම්ප්‍රූවමන්ට් එක කියලා. ඒ කියන්නේ රෝගියා ඒ කියන්නේ සුව වීමේ ප්‍රමාණය මත අපිට පැසිව් එක්සර්සයිසස්, ඇක්ටිව් එක්සර්සයිසස් කියන වර්ග දෙක භාවිත කරලා අපිට මේ මසල් ඒ කියන්නේ මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම ගොඩක් වෙලාවට ආරම්භ කරන්න පුළුවන්. එතකොට මේ දේවල් අපි නිවැරදි ආකාරයට කරනවා නම් අපිට මේ ඔස්ටියෝආතරයිටිස් කියන රෝගය ඉතාම සාර්ථකව සුවපත් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට දැන් අපි අර ස්ටේජස් විදිහට සඳහන් කරානේ. දැන් අපි ගොඩක් වෙලාවට ස්ටේජ් ඒ කියන්නේ 1 ස්ටේජ් 2 වගේ ඒ වගේ අවස්ථා ඉතාම පහසුවෙන් අපිට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. ස්ටේජ් 3 ස්ටේජ් 4 කියන අවස්ථාව ටිකක් දරුණු අවස්ථාවක්. එතකොට ඒ වගේ දේවලුත් අපිට මේ ක්‍රමය ටික කාලයක්. ඒ කියන්නේ සමහරවල් මාස 3ක් මාස 6ක් විතර කරන්න වෙන අවස්ථා තියෙනවා. නමුත් ඒ වගේ කාලයක් තුල නිවැරදි ආකාරයට කලමනාකරණය කිරීම තුළින් අපිට ඒ වගේ රෝගීන් ඒ කියන්නේ ධනිස් අපි අහලා තියෙනවා ධනිස් සමහරලාට බද්ධ කරන්න ඕනේ කියලා ගොඩක් වෙලාවට වෛද්‍ය නිර්දේශ කරලා තියෙන අවස්ථා තියෙනවා. නමුත් අපේ වෛද්‍ය ප්‍රතිකාර වලින් ඒ වගේ අවස්ථා සුව කරන්න පුළුවන්. එතකොට සමහර ලාවට දැන් අපි ගොඩක් වෙලාවට මේ වගේ රෝගවලද කියන්නේ අපි ස්නායු රෝග වලට ඒ කියන්නේ වාත රෝග කියලා කියනවා. එතකොට සමහර ලාවට වස්ති ඒ කියන්නේ වස්ති වගේ දේවල් අපිට ලබා දෙන්න පුළුවන් මේ වාතය ශමනය කරන්න. ඒ වගේම තමයි
वेदना पालने की सदा अभी अभ्यंतर औषध लादेन पुलवा इतोटे अभी गुडकिल गुली वर्ग कालक वर्ग एवगे कसाय वर्ग एवगे दी लादेना इतोटे ये दीवाल वाले गुडकिल आवट अपे मे शरीर वेदना पालने के अन्नपुला एवगेम मे वगे मेलावकदे अभी क्या वाते कोपेन किल की आने वाते कोपयम सातमा मे वगे रोग अति इतोटे एवगे ये कुपितलाती वाते अपीट समने कराण समने किरीमतुलिंग अपीटे वेदनाव स्तब्धतावे एवगेम अर क्रिप्टेशन साउंड्स अतिवीम एवगे देवल अपीट इताम सार्थक सुपत्करण पुलवा मेवागे तत्व एवनी रोगी सैलकिलिमत्वे तो कारण किल अपि बलुवोत् मोनवाद एवगे वेलावक सैलकिलिमत्वे नोन तत्व विशेष मे ककुलाश्रितव केक्कुम मेतुनाट पस्से विशेष मनोज गुडकिलावट दें अभी एवगे रोगिया तीन आना गुडकिलाट अभी नितर धनीस नमागनीन होंदने प्रधान इकन अभी धनीस नमागनीन कोट धनीसट पीडन कैतवेन पुल ये पीडने सा अर धनीस परिहानिक तत्ते वेडिवेन पुल एवगे मतम एवगे रोगिये के बर वेडीना इकन उसे सरल बर वेडीना इकन बी एम ई एक अभी विसीपाट वेडीना इतोट एक पीली मंद विशेष सलिखिल एवगे पुद्गन दुकान मुगद बर अड़क नियम तुन मे हेटन पीडने अट पालने पुला एवगे मतम एवगे रोगी समहलाट पीदा समहर रोगी नितर नितर पड़पेलना ऐकान समहलाट उब गेदर समहलाट तट देखे निवस उड़ताे वासेकर अनुकूल अरे नमद अभी अनावश्य विधि हेट उड़टेना पल्लेटना उड़टेना पल्लेटना नमद अभी एकपार इंकर अनुकूलवांग बेटे अभी एकपार इंकर तो की पता इंकरना नमूत अभी ऐकने पड़पेल नगिना अवश्य अत्यावश्यम करवस्था वेन्न पुल नमूत अभी एक अनावश्य विधि हेट नितर नितर कर्ण यद अभी ये पीली मत विशेष सलखिली मतन अभी ये अपे वेलदि पुरुद मनोहरितेनोना अभी अनावश्य विधि हेट धन सट महंसन एवगे क्रियाकारक निरतेनोना एवगे देवल नवत्ता एवगे मतम अभी धनीसाश्रित प्रदेश ऑस्टियोआर्थराइटिस रोग इतना अभी नमील वेडकर्ण देवते धनीस नील कर्ण क्रियाकारक अभी पुलांतर पालने करो एक ईट मधुरतम अभी इकने सामान्य आयुर्वेदी सदन कल रूक्ष आहार इकन गुडक रलु आहार वगे देवल आहार ये वगे देवल अड़को एक वगे हों वत पाने करो कुड मालवर्ग आहार पुला अभी कैलसियम एवगे विटमीन डी अभी मे वगे रोगी विशेष अत्यावश्यन इतोटे ये देवल बहुल देवल गुला इतकोट ये देवल मेक पालने पुला ईटा मतलब आयुर्वेद विस्तर के लिए तीना वाते कोपोन पुला अभी गुडक रात्रि निधि मेरी मतलें एवगे मतम दहवल अभी निदागण इतोट वाते कोपेना इतोट वाते ये देवल पीलम अभी सलगली मतम इतना मेदगत अभी गुडकिलाट दुडकाय रेट गुडक हेरलाइनो एवगे दवल निदागण एवगे चर्यटन पवा अभी विशेषण सलगली मतेनो एवगे मतम मनुष्य विशेष देना अभी गुडकिलाट दिन मे ऑस्टियोआर्थराइटिस रोगे बेल्लट एन पुलवा कोंदट एन पुलवा एवगेम धनीसर एन पुल इतोट बेल आश्रित प्रदेश के अक्मतीनो आना कुंदाश्रित प्रदेश के अक्मतीनो आना एवगेम धनीस अक्मतीन गुडकिलावट अभी मानसिक आतती किल की वर्तमान नमूद आयुर्वेद विस्तर के लिए अधिक शोक एक अधिक अभी गुडकिलावट नितर नितर शोकनो आना अभी पुद्गला नितर वैरे निन्नो आना एवगेम तम अभी गुडक देवल पील बेडिपुर हितन आना සමහරලාට ඒ දේවලුත් මෙන්න මේ රෝගේ වර්ධනය වීම සඳහා බලපාන්න පුළුවන්. මතන මේ පිළිබඳ ඔබට තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් වෛද්‍යතුමාගෙන් මේ පිළිබඳ ඔබට දැනගන්න පුළුවන්. අපි දුරකථන අංකයකට සඳහන් කරමු මෙවැනි තත්ත්ව තියෙන රෝගීන් ඉන්න පුළුවන් යම් සහායක් සහනයක් බලාපොරොත්තු වෙන්න. අපි දුරකථන අංකයක් සඳහන් කරමු. මනෝෂ 0712684686 0712684686 එමනම් අපි සම්පත් අත්නායක ආයුර්වේද වෛද්‍යතුමාට ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ බෙහෙවින් සූතිවන්ත වෙනවා මේ ඔස්ටියෝආතරයිටිස් නිසා ඇතිවෙන්න පුළුවන් දනහිස්වල කැක්කුම පිළිබඳව පැහැදිලි කිරීම සම්බන්ධයෙන් බොහොම සූති ඔබතුමාට